අපව කන් විදිනවා. එතකොට බෝයිස්ලා මම මේ කෝස් එකේ ඉන්න බෝයිස්ලාගේ නාස් විදින්න යන්නේ නැහැ. මොකද මේ කෝස් එක ඉවර වෙද්දි කොහොමටත් මේ කෝස් එකේ ඉන්න ගර්ල්ස්ලා බෝයිස්ලාගේ නහය ඉදලා ලනු දා ගන්නවනේ. මේ ඒක නෙවෙයි සර්. මං ආවේ මේ කින්කිණිය දෙනවද කියලා. Yeah, I think ඔයාගේ මැංගෝ ෆ්‍රෙන්ඩ් නේ. නෑ විදින් ඉන්න එකක් නෑ. ශලනි. ආ. ඔය කියනකොට මෙන්නේ. දැන් ඉතින් පුළුවන් නේ ෆ්‍රෙන්ඩ්ස් වලද මෙතන කිචිපිචි පටන් ගන්න. මං ගියා. දැන් කොහොමද? දැන් මං සනීපයි. මොකද අමන්ට ඒ කියන්නේ? සර් කියනවා ඇසයින්මන්ට් දීලා නැති කෙල්ලන්ගේ කන් විදිනවලු. සර් ගෙදරදිත් උඹ බිහිලු කරනවද? පිටායට විතරයි. මගෙත් එක්ක විහිළු නැහැ. අතේ දුරේ. ඇත්තට ඒ වගේ අය කෙනෙක් මට හිටියනම් මම මාර ලකි. ඒ අතින් ඔයා මට වඩා ලකි. ලකි. ඕ මහත්තයෝ ආයෙත් නම් මට බැහැ. ආයෙත් නම් මට බැහැ. ඒරාකයි කාණ්ඩුයි. මං එදා බේරුනේ 99. මොනද දැන් ආපෝ බෑ කිය? අනේ මේ මහත්තයෝ නිකන් කිසි දෙයක් දන්නේ නැති තොත්ත බබෙක් වගේ කතා කරන්න එපා. දැඩේ පොඩ්ඩ ගැස්සුණා නම් අපි ඔක්කෝමලා පොලිස් ලකප් එකේ. ප්ලීස්. මීට පස්සේ කිසිම කෙනෙක් මෙහෙ ගේන්න බෑ. එක් කරගෙන එන්න බෑ. තේරුණාද? ප්ලීස්. හරි හරි. කවවත් එකඟ නැහැ. මේ එදා කලබලස්සේ ඉසබෙල්ට හරියට සලක ගන්නත් බැරි වුණා කියලා තමයි රණවීර මුදලාලි මාව එව්වේ නං. I don't want money, Mahathir. I don't want. මන් දන්නවා මුදලානි මහත්තයා ලෝස් නැති කෙනෙක් කියලා. ඒක නෙමෙයි මේ ගියේ නැද්ද මුදලාලගේ නංගිලා ගෙවල් පැත්තේම? අනේ නෑ මහත්තයෝ. I didn't have the time to go. මේ ඒක නෙමෙයි මහත්තයෝ. මුදලානි මහත්තයා මෙහි ආපු විත්තිය අනුෂගේ හබි, ඒ කියන්නේ මුදලාලිගේ මස්සිනා දැනගෙන තියෙනවනේ. ඒ කොහමද? ඒක මුදලාලි දන්නවා. හරි, ඒවා දැන් ඔක්කොම සෙටල්. මේ හෙට අනිද්දාට අර මුදලාලිගේ නංගිලා ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න කියන්නයි මුදලාලි මාව එව්වේ. ගිහින්? ගිහිල්ලා ඔය ඒවා මේවා ආගිය තොරතුරු කතා කරන ගමන් හෙමින් සැරේ ආරංචි කරලා බලන්න ඕනේ. අමිතා අටළුගම කියලා කෙනෙක් යන. අමිතා අටළුගම. නංගිට මං කියන දේ තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ මං ඩිවෝස් කේස් එකක් ෆයිල් කරවතින් රණවීර මාමා මට කරන්න පුළුවන් හතුරුකම් සේරම කරයි. වාගේ රත්මල්වත්ත කොටස විකුණන එක විතරක් නෙවෙයි. මේ දවස්වල මං කරන ඔය කන්ට්‍රැක්ට්ස් වලින් වැඩි හරියක් මට අල්ලලා දීලා තින්නේ රණවීර මාමා. බලන් ගියාම ඔයා රණවීරගේ ප්‍රාණ අපකාරයක් මොකක්ද නේ ඔය ජීවිතේ? ඒක නම් එහෙම තමයි. මට ඕන විදිහට ජීවත් වෙන්න වාසනාව නැහැ. වාසනාව තියෙනවා ඔයා හොයාගෙන නැහැ.
ඔයා හදන්නේ ඔයාගේ දරුවත් ඔය රණවීරගේ අතයට හදන්නද? විකාරද? ඉවරණයෙන් පස්සේ තව අලුතෙන් කන්ට්‍රැක්ට් පහක් හයක් අතට අරගෙන ඔයා හරි මෝඩයි. අතේ කෝටි ගාණක් තියාගෙන නැගිටින්න අනුන්ගේ කොන්ත්‍රාත් ගැන කඹෙල්ලෙන්න හදනවා. කෝටි ගාණක්? මේ මංගව කවුද කියන්නේ? කවුරුත් කියන දෙයක් නැහැ. ඔය පේන්න තියෙන්නේ. පේන්න තියෙනවද? කොහෙද? අයියේ, දීරවර්ධන කියන්නේ වාසගමක් විතරයි. ඒ પરම්පරාව වැටෙන එක ඔයාට දැනෙන උනාට ලෝකෙ වෙන කාටවත් ගාණක් නැහැ. ඒ වගේම තමයි ඒ પરම්පරාව ඉහළට එසෙව්වොත් ඒකේ සතුට ඔයාට විතරයි. ලෝකෙ කාටවත් ඒක ගාණකුත් නැහැ. ඔව් ඉතින්. මම මගේ යුතුයකම ඉෂ්ට කරා කියලා සතුට වෙන්න පුළුවන් මට. සතුට අතේ දුරින් තියාගෙන නොපෙනෙන මානක සතුට හොයන එක මෝඩකමක් නෙමෙයි, අමනකමක්. කොහෙද සතුටක් මගේ අතේ දුරින් තියෙන්නේ? රණවීර එක්ක හැප්පෙන්න නම් සල්ලි තියෙන්න ඕන. අවශ්‍ය වෙලාවට නැති සල්ලි ආයේ කවද ලැබුණත් මොකටද? මේ ඉඩකඩම් අපි මැරෙනකොට ගෙනියන්නේ නැහැ. ඒ වගේම තමයි මැරුණට පස්සේ මේ වාසගම අපිට ලැබෙන්නේත් නැහැ. වා කියන්නේ? රත්මල් වත්ති ඉතුරු කොටහ විකුණන්න කෝටි ගාණක් අතට එයි. කෙලින් හිටගෙන රණවීර කැපෙන්න. ඩොටර්! 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 කවුද? මේ මම ඉසබෙලා ආන්ටි. කොහමද ආන්ටි? එන්නේ නැතුනද? අම්මෝ හරිම ග්‍රීස් මේඩ් ඕඩර් හරියට හොට්. යන්කෝ එනවා මිදුලට. යා, that's fine. ඉඳගන්නකෝ ආන්ටි. Thank you. ඉතින් ඉතින් මේ කොහේ ගිහින් එන ගමන්ද? මම මිස්ටර් රණවීර මුදලාල්ලිගේ නංගිලා ගෙදර ගියා. ප්‍රියංගවද? Why you don't know them? මොකද දන්නේ නැත්තේ? ඒ උනාට වැඩි ආශ්‍රයක් නැහැ. You know daughter. ප්‍රියංගවද ඔයාගේ වගේම ඔයාගේ හස්බන්ඩ් ගැන ගොඩාක් හොඳ කිව්වා. ඒගොල්ලන්ට ඔයාලගෙන් ඈත් වෙන්න සිද්ධ වුණේ තර නන්දිතා නිසාලු. ප්‍රියංගවද ඔයාගේ හස්බන්ඩ් ගැන ගොඩක් හොඳ කිව්වේ දුප්පත් පවුලක ඉපදිලා ඉහළටම ඉගෙන ගන්න ගත්තු උත්සාහය ගැන හරියට ඇප්‍රීෂিয়েට් කළා. සුරේ ඒ විස්තර නම් මට කියලා තියෙනවා ආන්ටි. නිින්ද යනවට වතුර බේසමේ කකුල් දෙක උබාගෙන ජිමිනි ලාම්පු වලින් පාඩම් කරපු හැටි. ඔයාගේ හබීගේ ගමේ ස්කූලෙන් යුනිවර්සිටි ගිහිලා තියෙන්නේ දෙන්නයි. මේට ඉස්සෙල්ලවත් කවුරුත් ගිහිලත් නැහැ, ඊට පස්සෙත් ගිහිලා නැහැලු. ඒ විස්තර සුරේ මට කියලා තියෙනවා ආන්ටි. එයාට ඉස්සෙල්ලවත් එයාට පස්සෙවත් ගමේ ස්කූලෙන් කවුරුත්ම කැම්පස් එකට ගියේ නැහැ කියලා. හැබැයි ඉතින් එයාත් එක්ක තවත් එක්කෙනෙක් කැම්පස් එකට තේරිච්ච වගක් නම් මාත් එක්ක කියලා නේ. එයාත් එක්ක තව ගර්ල් කෙනෙක් ගිහිලා තියෙනවලු. මට මේ ප්‍රියංගවද කිව්වා. ඒ ගෑනු ළමයාගේ නම අමිතා. ඔකේ, රයිට්. අමිතා අටලුගම.